පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල. මාස 6කට චීනයෙන් ඖෂධ. ගෑස් බෙදා හැරීම හෙටින් අවසන්. මහින්ද කහඳගම අත්අඩංගුවට. පොලිසියට බැනවැදුණු මන්ත්‍රී පුත්‍රයා හා බිරිඳ සොයා විමර්ශන. මාලිංග යලි ශ්‍රී ලංකා කණ්ඩායමට. දේශීය සියත. Local news on Siyatha. අනුග්‍රහය. අපපමණක් නොව මුළු ලොව සුවකන. සමහන් සමගින් සුවපත් වේවා. ආයුබෝ වේවා. සමදා සමහන් සමදා සුවෙන්. යුවන් මිලියන 500ක් වටිනා චීන ඖෂධ ආධාරවල පළමු තොගය හෙට දිවයිනට රැගෙන ඒමට නියමිතයි. ඊට ජීවිතාරක්ෂක ඖෂධ ගණයට අයත් එන්නත් 256,320ක් ඇතුළත්. එම එන්නත් 512,640ක් අදියර දෙකක් වශයෙන් මෙරටට ලබා දීමට නියමිතයි. එන්නත හෘද රෝගීන් ඇතුළු විවිධ රෝගීන් සඳහා රුධිරය තුනී කිරීම සඳහා භාවිත කරන්නක්. එන්නත්තුගේ මාස 6ක් සඳහා භාවිත කිරීමට ප්‍රමාණවත් බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ. මේ අතර විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා හා මෙරට සිටින විදේශ තානාපතිවරුන් සහ මහකුමසාරිස්වරුන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්. එහිදී ඉන්ධන, ගෑස් හිඟය හා අත්‍යවශ්‍ය ඖෂධ හිඟය මෙන්ම විදුලි කප්පාදුව පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා. අමාත්‍යවරයා විදස්ථානාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කළේ පවතින තත්ත්වය හමුවේ මෙරටට සහය ලබා දෙන ලෙසයි. 21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවද තානාපතිවරුන් දැනුවත් කර තිබෙනවා. මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද තානාපතිවරුන් සමග සාකච්ඡා කළ බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ. මේ අතර විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය හා ඇමරිකානු තානාපති ජූලි චංග් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. කඩිනමින් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් ලබා දෙන බව මෙරට ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ ප්‍රකාශ කර තිබෙනවා. ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ඡාවකදී ඉන්දිය රජයේ මැදිහත්වීමෙන් මෙරටට ලබා දීමට නියමිත යූරියා පොහොරවලින් මෙට්‍රික් ටොන් 5,000ක් වෙන් කර ඇත්තේ බඩිරිඟු වගාව සඳහායි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි අක්කර 1,000ක බඩිරිඟු වගාවන් සඳහා යූරියා පොහොර ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒවී වගාව ඇතුළු අනෙකුත් කෘෂිකාර්මික කටයුතු පිළිබඳව සියලු දිස්ත්‍රික්කවල ගොවි සංවිධාන නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකින් පසුවයි. අනුරාධපුර ගොවි සංවිධාන නියෝජිතයින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබෙනවා. යලකන්නේ තුල අක්කර 1,000ක බඩිරිඟු වගා කිරීමට සැලසුම් කර ඇත්තේ අනුරාධපුර නිදහස් බඩිරිඟු ගොවි සංසදය විසින්. ඒ සඳහා අවශ්‍ය පොහොර ලබා දීමට නියමිතයි. බඩිරිඟු වලින් නිෂ්පාදිත සත්වාහාරවල මිල ඉහළ යාම හේතුවෙන් කුකුළු මස්, බිත්තර හා කිරි නිෂ්පාදනය පහත වැටී තිබෙනවා. මෙම බඩිරිඟු සත්වාහාර වශයෙන් ලබා දිය හැකි බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ. යූරියා පොහොර ලබා දෙන බැවින් හෙට සිට බඩිරිඟු වගාව ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා. මේ අතර වන සංරක්ෂණ ඉඩම්වල කොස් පළදාව මහජනතාවට නෙලාගත හැකි ආකාරයට බලපත් නිකුත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ අතර නැගෙනහිර පළාත් සභාවට අයත් සෑම රජයේ ආයතනයකම ගෙවත්තක් සකසන ලෙස පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝග කර තිබෙනවා. දරුවන් අතර මන්දපෝෂණයේ ඉහළ යමින් පවතින බවයි කොළඹ රිජ්වේ ආර්යා ළමාරුහලේ ළමාරෝග විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා සඳහන් කළේ. දැන් මගේ වාට්ටුවේ දරුවෝ 52ක් හිටියයි. ඒ 52න් 11 දිනයකට මන්දපෝෂණ තත්ත්වය තියෙනවා. 4 දිනයකට තීව්‍ර මන්දපෝෂණ තත්ත්වය තියෙනවා. ඒ කියන්නේ දැනට ඒ ඉන්න ළමයින්ගෙන් 120කට විතර මන්දපෝෂණ තත්ත්වයන් තියෙනවා. ඒ නිසා අපිට හිතුණා මේගොල්ලන්ගේ සමහර වෙලාවට ආහාර ලැබීම අඩු වෙන්න පුළුවන්. ආහාර ගැන දැනුම අඩු වෙන්න පුළුවන්. තවත් ඉස්සරහට තව මාස 2-3ක් යද්දි තව ආහාර අපිට අඩු වෙන්න පුළුවන්. ඒ නිසා අපි අදම දෙමව්පියන්ට ආහාර ගැන දැනුවත් කරන්න ඕනේ. පෝෂණ ගැන දැනුවත් කරන්න ඕනේ. අපිට අතේ තියෙන මුදලෙන් ගන්න පුළුවන් ආහාර ගැන අපි කියලා දෙන්නවා.
කොළඹ ප්‍රදේශ සඳහා හෙට ගෑස් බෙදා හැරීමට සැලසුම් කර තිබෙනවා. ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසුවේ කොළඹ 1 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශවලට හෙට ගෘහස්ත ගෑස් සිලින්ඩර දසදහසක් බෙදා හැරීමට නියමිත බවයි. එම ගෑස් තුග බෙදා හැරීමෙන් පසු නැවත දැනුම් දෙන තෙක් ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස සභාපතිවරයා දැනුම් දී තිබෙනවා. ගෑස් රැගත් නෞකාවක් නැවත පැමිණීමට නියමිත වැත්තේ ලබන පස්වනදායි. එමගින් රැගෙඩීමට නියමිත ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2500ක්. ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමිරාජයේ තානාපති කැලඩ් නාස ඇලිමේරි සමග සාකච්ඡා පවත්වා තිබෙනවා. බලශක්ති අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ මහතා පැවසුවේ ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් අපේක්ෂා කරන බවයි. ඉන්ධන ආනයනය කරන රටවල් වලින් ණය පහසුකම් ලබා ගැනීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ජුනි මාසයේ ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 554ක්. අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ මහතා සඳහන් කළේ මෙම මාසයට ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සමග සාකච්ඡා සිදු කරන බවයි. ඉන්දියාවෙන් ඉන්ධන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 700ක ණය පහසුකමක් ලබා දී තිබෙනවා. එම ණය පහසුකම යටතේ හිමිවන පෙට්‍රල් හා ඩීසල් නෞකා දෙකක් ඉදිරි සතිය තුළ මෙරටට ළඟා වීමට නියමිතයි. ණය පහසුකම යටතේ ලබා දුන් මුදල් අවසන් අදියරට පැමිණ තිබීම හේතුවෙන් එම නෞකා දෙකට යම් මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවයි අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේ. ඉන්ධන ආනයනය සඳහා ණය පහසුකම් ලබා දෙන ලෙස සිදු කළ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි බව රුසියාව දැනුම් දී තිබෙනවා. ඒ රුසියා රජය ඍජුව ඉන්ධන අපනයනය සිදු නොකිරීම හේතුවෙන් දින 90ක හෝ 180ක ණය පදනමක් යටතේ ඉන්ධන ආනයනය කිරීමට රුසියාවේ ඉන්ධන අපනයන සිදු කරන සමාගම් සමග සාකච්ඡා ක්‍රියාත්මකයි. ඉන්ධන වෘත්තීය සමිති කිහිපයක් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඉන්ධන පෙරෝම්හල් හිමියන්ගේ සංගමේ සභාපති කුමාර රාජපක්ෂ මහතා සඳහන් කළේ ඉන්ධන බෙදා හැරීමේ ගැටලුවක් හේතුවෙන් මෙම ගැටලුව නිර්මාණය වී ඇති බවයි. ඉන්ධන බෙදා හැරීමේ තිබෙන ප්‍රශ්න සෑම ඉන්ධන පිරුම්මලක්ම ඉතන නොම් කරලා තියෙනවා අවශ්‍ය පරිදි. නමුත් ලැබෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇරෙට ඊ දවසේ ගොක් ඉන්ධන පිරුම්මලවලට ඒගොල්ලෝ නොම් කරලා තිබුණා, ඉන්ධන ලැබුණේ නැහැ. අද දවසෙත් ඒ විදිහට ලැබුණේ සමහර ස්ථානවලට අවශ්‍ය ප්‍රමාණයට ප්‍රදී ඉන්ධන ලැබිලා තියෙනවා. ඉන්ධන බෙදුම් කරුවන්ගේ සංගමේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ඩීසල් හිඟය උග්‍ර වී ඇති බවයි. ඩීසල් සඳහා දාබලාදී ඇනුම් වලින් තාම ලැබිලා නැහැ. අමාර පිරුම්මල් වලට දින දෙකක තුනක ඉඳලා ඩීසල් ඇනුම් ලැබිලා නැති නිසා මේ ආපහු පරණ විදියටම පිරුම්මල් ආයිනේ පෝලිම් ඩීසල් සඳහා පෝලිම් ගසාගෙන ඉන්නවා. හැබැයි පෙට්‍රල් නම් තියෙනවා. පෙට්‍රල් අවශ්‍ය කරන ප්‍රමාණයට බෙදා අරිනවා. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ ඩීසල් වල ප්‍රශ්නේ මොකද? ඩීසල් වාහන ගොඩක් දැන් පාරවල් ආයිනේ නවත්තගෙන තියෙනවා ඩීසල් එන තුරු කියලා. රාජ තාන්ත්‍රික මට්ටමේ සම්බන්ධතා පවත්වා ගැනීමට රජය අපහසුත් වීම හේතුවෙන් ඉන්ධන ලබා ගැනීම රජයට අපහසු වී ඇති බවයි සමගි සේවක බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කළේ. දැන්ට තියෙන ජාත්‍යන්තර පිළිගන්නා නිර්ණායකයන්ට අනුව රජයක් පිහිටවන්නේ එතකොට ආධාර ගැනීම පිළිබඳව තිබෙන ගැටලුවක් නැහැ. වර්තමාන ආණ්ඩුව ගැන පිළිගැනීමක් නැහැ. විශේෂයෙන්ම ණය ගෙවන්නේ නැහැ කියලා තනි තීරණයක් ගත්ත රජයක් එක්ක ඒ රජයේ ප්‍රධානියා ඉන්න ඒ රාජ්‍යත් එක්ක ගනුදුරු කරන්න අද රාජ්‍යය නෙමෙයි කිසිදු සමාගමක් එකඟ නැහැ. ඒ தත්ත්වය ඉස්සල වෙනස් කළ යුතුයි. ඒ තීරණය වෙනස් වෙනවා නම් මේ ආධාර ගන්නත් පුළුවන්, ඉන්ධන ටික නිවිර්ජ ගෙන්න ගන්නත් පුළුවන්. හොඳම දේ ගෙනාපු ඉන්ධන ටිකත් බෙදන්නේ නැත්නම් මෙට්‍රික් ටොන් 38,000 ගුවන් යාන ඉන්ධන පිරිපාදුව වහලා භූමිතෙන් ලෙනුවට ගෙනල්ලා මාස දෙකකින් දීවරයට දුන්නෙත් නැත්නම්, මාස දෙකකින් කන්ද උතුරට ප්‍රදේශවලට භූමිතෙල් ටික පුච්චලන්ට ගියෙත් නැත්නම්, ගොවිටෙන් කරන්න කියනවා ගොවියන්ට ඩීසල් ටික යවන්නෙත් නැත්නම්, එහෙනම් එවැනි ආණ්ඩුවක් එක්ක තියෙන එවැනි පරිපාලනයක් එක්ක කටයුතු කරන්න බෑ. රජය මේ වසරේ ණය ආපසු ගෙවීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 5ක් ඉලක්ක කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රටේ සංචිත ඉහළ නැංවීම සඳහා තවත් ඇමරිකානු ඩොලර් බිලියනයක් ඉලක්ක කර ඇති බවයි ඔහු පැවසුවේ. වෙළඳ සංගම් නියෝජිතින් සමග අද පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් මෙම මාසය අවසන් වන විට සාකච්ඡා අවසන් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.
මේ අතර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍යාර මුදලින් ඇමරිකානු ඩොලර් බිලියන 3ක ණය මුදලක් ඉල්ලා තිබෙනවා. පාර්ලිමේන්තුව ලබන 7වෙනිදා සිට දින 4ක් රැස්වීමට තීරණය කර තිබෙනවා. ඒ අද රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 7වෙනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. කැබිනට් මණ්ඩලය අනුමත වූ පරිපූරක ඇස්තමේන්තු යෝජනාව ලබන 8වෙනිදා විවාදයටගෙන සම්මත කර ගැනීමට තීරණය කළ බවයි පාර්ලිමේන්තු සංනිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ගැටලු පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ ආණ්ඩුව අපිට නම් පේන්නේ නැහැ ඒතරම් දුර යන්න පුළුවන් ආණ්ඩුවක් කියලා. මේ ආණ්ඩුවට මේ තියෙන ප්‍රශ්න විසඳීමට ඉදිරිපත් කළ හැකි යෝජනා තාම අපි දැක්කේ නැහැ. අපි ලබන අඟහරුවක් තමයි මොහුගේ ප්‍රකාශයෙන් අගමැතිගේ ප්‍රකාශයෙන් මේවා දැනගන්න. මේ ඊට සහභාගි වූ සමග ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා. මේ ආණ්ඩුවේ වකීම බාර ගන්න නම් මේ ගොඩක් වැරදි කරපු ජනාධිපති පාලකයා සහ ගෝලියෝ නිසාන් රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මොකද මේගොල්ල කෙරෙහි ලෝකයේ කිසි විශ්වාසයකුත් නැහැ, තාවරයකුත් නැහැ රටේ ආණ්ඩුවේ. ඉතින් ඒගොල්ල මේක බදාගෙන ඉන්නවා. මේ අතර අග්‍රාමාත්‍යවරයා ඕනෑම අවස්ථාවක නිරපා දැමීමේ හැකියාව වත්මන් රජයට පවතින බව සමග ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකට එක් වෙමින්. 225න් එක්කෙනෙක් ඉන්න පුද්ගලයෙක් පාර්ලිමේන්තුවේ අගමැතිවරයා බඩපත් කරපුවාම එතන කන්ට්‍රෝල් එක තියෙන පිරිසට ඕන වෙලාවක රනිල් වික්‍රමසිංහව මේ ධූරයෙන් නරපන්න පුළුවන්. විධායක ජනාධිපති ධූරයේ තියෙනත් ඒගොල්ලෝ ගාව, පාර්ලිමේන්තුවේ බොහෝතරයක් තියෙන ඒගොල්ලෝ ගාව. ඒ නිසා තමයි අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා වගේ පැනලා මේක ගන්න කියලා. රට විනාශයට පත්වැති අවස්ථාවක වත්මන් ආණ්ඩුව ඉන්ධන අඩුමිලට ගෙන්වා ගැනීම ප්‍රතික්ෂේප කරන බව සමග ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකට එක් වෙමින්. රුසියාවෙන් අපිට තෙල් බැරල් එක ඩොලර් 35ට ගෙන්න ගන්න හැකියාව තියදී අපි 110ට වැඩි මුලකට මේ තෙල් ටික ගේන්නේ කවුරු අරහද? මේ රට විනාශ වෙලා රට හතරගාතේ වැටලා ඉන්න වෙලාවේ ඩොලර් ටිකක් උපය ගන්න බැරි තාමත් අර මේරට අරක් ගත්තා වූ පවුල් විසින් නිර්මාණය කරග ඩුබායි වල පිහිට වූ සමාගම් වල මොකද ඒ සමාගම ඩුබායි කොරල් එනර්ජි සමාගම කියලා සමාගමකින් ඒ හරහා තමයි ඩොලර් 110ට ගේන්නේ. එතකොට මේ රට හතරගාතේ වැටිලා. තංගල්ල හිටපු නගරාධිපති රවින්දු වේදාරච්චි හා ඔහුගේ බිරිඳ පිළිබඳ තොරතුරක් වෙතොත් දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලීමක් කර සිටිනවා. සැකකරු හා සැකකාරිය පොලිසිය මගහරිමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඒ වීර කැටිය බැදිගම දක්ෂිණ අධිවේගී මාර්ග හුවමාරුවේදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රවිදු වේදාරච්චි හා ඔහුගේ බිරිඳ අධිවේගී මාර්ගය හරහා සිය රථයෙන් ශීතකරණයක් කොළඹ දක්වා ප්‍රවාහනය කිරීම සඳහා උත්සාහ කර තිබුණා. එය අනතුරුදායක බැවින් අධිවේගී මාර්ගයට ඇතුළුවීමට අවසර දිය නොහැකි බව ප්‍රකාශ කර ඇත්තේ අධිවේගී මාර්ග හුවමාරුවේ රාජකාරිය නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකු විසින්. එම අවස්ථාවේදී රවිදු වේදාරච්චි හා ඔහුගේ බිරිඳ සැරයන්වරයාට බැනවදිමින් පහර දීමට උත්සාහ දරා තිබෙනවා. මේ පිළිබඳ අදාළ පොලිස් නිලධාරියා පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ වීරකැටිය පොලිසිය වෙතයි. එම අවස්ථාවේදී ලබාගත් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් පවතිනවා. රවිදු වේදාරච්චි හා ඔහුගේ බිරිඳ පොලිසිය මගහරිමින් ප්‍රදේශයෙන් බැහැරව සැඟව සිටින බවයි වීරකැටිය පොලිසිය සඳහන් කළේ. අත්තරංගුවට ගැනීම සඳහා සොයමින් සිටින සැකකරුවෙකුට සැඟව සිටීම සඳහා නවාතැන් සැපීමද අපරාධමය වරදක්. රවිදු වේදාරච්චි හා ඔහුගේ බිරිඳ පිළිබඳ හෝ ඔවුන් පැමිණි කැබ් රථය පිළිබඳ තොරතුරු වෙතොත් වීරකැටිය පොලිසියට දැනුම් දෙන ලෙසයි පොලිසිය ඉල්ලීමක් කළේ. රවිදු වේදාරච්චි හම්බන්තොට දිස්ත්‍රික් සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වේදාරච්චි මහතාගේ පුත්‍රයායි. ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාව නීති විරෝධී ලෙස විසුරුවා හැරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර තිබෙනවා. පෙත්සම සලකා බැලුනේ බුවනක අලු විහාරයේ එල්.ටී.බී. දෙහිදෙනිය සහ එච්.එම්.ඩී. නවාසන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී. දීර්ඝ කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල බහුතර විනිසුරුවරු නියෝගය නිකුත් කර තිබෙනවා. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ පොලිස්පතිවරයා, යුද හමුදාපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, ජනාධිපති ලේකම්වරයා හා නීතිපතිවරයායි.
පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශවීන්ද්‍ර වික්‍රම මහතා පැවසුවේ විරෝධතාව හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රවේශ මාර්ගය අවහිරව ඇති බවයි. මෙම තත්ත්වය යහපත් නොවන බව රජයේ නීතිඥවරයා සඳහන් කළා. මේ අතර පොලිස්පතිවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලබන 27 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින්නයි දන්වා අභියාචනාධිකරණයේ නොටිස් නිකුත් කර තිබෙනවා. ඒ රඹුකන වෙඩිතැබීම සම්බන්ධයෙන් කෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී KB කීර්තිරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කළ නියෝගයේ අත්හිටුවන ලෙස ගොනු කළ පෙත්සමක් කැඳ වූ අවස්ථාවේදී සෝභිත රාජකරුණා සහ ධම්මික ගණේපල යන මහත්තුරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳ වූවා. මේ අතර මහින්ද කහඳගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය නවවනදා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහින්ද කහඳගම පැමිණිල්ලේ සැකකරුවෙකු ලෙස නම් කරන බව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට පෙර මහින්ද කහඳගම මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. මම දැක්ක ඊයේ රාත්‍රියේ මීඩියා වල තිබෙනවා මේ මාධ්‍ය වල මම සැකකරුවෙක් කරලා ගිහලා මේ ගෝඨාගම සිද්ධියට මම ඇංගිලා නැහැ මම සිය කැමැත්තෙන් මේ එන්නේ නැත්තම් ඊට පස්සේ ගියා මේගොල්ලෝ මම බලෙන් අරගෙන ආවා කියලා මම මේ සිය කැමැත්තෙන් ආවා ඔබතුමා දැක්ක මම එනවා මම දැන් අපරාධ කොට රසිකල මගේ ප්‍රකාශන දෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 43කට බලපෑ ආපදා හේතුවෙන් පවුල් 5357කට අයත් පුද්ගලයින් 22338 දෙනෙකුට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. කොළඹ, මතර, කෑගල, ගම්පහ, මහනුවර, කළුතර සහ රත්නපුර. මේන් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කයන් වලට තමයි වැඩියෙන්ම ආපදාවන් නැතුනේ. මරණ එකක් වාර්තා වෙලා තියෙනවා ආපදා සාහන සේවා නිලධාරියෙක්. මේ වෙනකොට සුරක්ෂිත මධ්‍යස්ථාන 10ක් තියෙනවා. මේ මධ්‍යස්ථාන 10 තුල පවුල් 192ක පුද්ගලයන් 690ක් රඳවා තිබෙනවා. සුරංසා ඥාතීන් කියන ක්‍රමවේදය යටතේ පවුල් 647ක් සිටිනවා පුද්ගලයන් 2433ක්. කුඩාගඟ ආශ්‍රිත පවතින ජල ගැලීම් තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ SPC සුගීශ්වර මහතා පැවසුවේ. අත්තනගලුවේ එවැගේම කැලණි, කළු, ගින් සහ නිල්ලලා කියන ගංගාවල ජල මට්ටම මේ ප්‍රදේශවලට පසුගිය දිනවල ඇදහැල්ලු අධික වර්ෂා තත්ත්වය නිසා සුළු ගං වතුර මට්ටමකට ලක්වන සමහර ප්‍රදේශ, විශේෂයෙන්ම රත්නපුර වගේ ප්‍රදේශ, එවැගේම මේ ගංගාවල පහළ ප්‍රදේශ සමහර ප්‍රදේශවල හිට දිනේ දැන් පවතින තත්ත්වය පැවතිය හැකි වශයෙන් විචල්යන් වලට ලක්විය හැකි. එසේ නමුත් වර්ධනයක් අපේක්ෂා කරන්නේ නැහැ පහළ ප්‍රදේශවල. කළු ගඟේ ජල මට්ටම පහළ ප්‍රදේශවල විශේෂයෙන් බුලත්සිංහල මොල්කාවලනි ප්‍රදේශවල කුඩා ගඟාවට පහත් බිම්වල පවතින සුළු ගං වතුර තත්ත්වය තවදුරටත් පවතිනවා. ඒක හෙට දිනය තුලත් පවතිනු ඇති බව සඳහන් කරන්න කැමතියි. ලබන 6 වෙනිදා දක්වා පවතින වැසි තත්ත්වය අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ. දින කීපය තුළ අපි බැලුවොත් ජූනි මාසයේ 6 වෙනිදා දක්වාම ප්‍රමාණාත්මක අඩු වර්ෂාපතනය එලෙසම අඩු වැඩි වෙමින් පවතිනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. දැනට අපේ විශ්ලේෂණවල පොඩි දත්තවල පෙන්නුම් කරන පොඩි බෙංගාල බොක්කාවට ප්‍රදේශයේ ඉවෙන්ට ගොඩක් ඈතින් පොඩි කැළඹෙන ස්වභාවය. හැබැයි මේක තාම හරියට ස්ථාපිත වෙලා නැහැ. නමුත් ඒ අනුව අපිට සමහරක් වෙලාවට මේ තියෙන කාලගුණික තත්ත්වයේ වෙනසක් දකින්නත් පුළුවන්. ගුවන් තොටුපලින් රුසියාව දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ ගුවන් යානයක් අධිකරණ නියෝගයක් මත පිටත් වීම අත්හිටුවා තිබෙනවා. ඒ රුසියානු එරෝෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානයක්. කොළඹ වාණිජ මහාධිකරණය ලබා දුන් නියෝගයක් හේතුවෙන් යානයේ පිටත් වීම අත්හිටුවා තිබෙනවා. ගුවන් යානය මෙරටට පැමිණ තිබුණේ අද උදෑසන 10:10. ඒ අද දහවල් 12:50 යළිත් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත් වෑමට නියමිතව තිබුණා. ඒ සඳහා ගුවන් මගින් 200කට වැඩි පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බවයි සිත වාර්තාකරු සඳහන් කළේ. ඒ අතර ගුවන් යානය ගුවන් තොටුපළෙන් පිටත්ව යාම තහනම් කරමින් නියෝගයක් ලැබී තිබුණේ ගුවන් තොටුපළ බලධාරීන් වෙතටයි. ගුවන් ගමන සඳහා පැමිණි මගින් කටුනායක ගුවන් තොටුපළවට සංචාරක හෝටල් වෙත යොමු කර තිබෙනවා. ගැටලුව निराකරණය කර ගැනීම සඳහා සාකච්ඡා ක්‍රියාත්මකයි.
විවිධ සියත ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියත මැලේසියාවේ කුකුළු මස් හා බිත්තර සඳහා පනවා තිබූ පාලන බිල ලබන 30 වෙනිදා දක්වා දීර්ඝ කර තිබෙන බව ලබන 30 වෙනිදායින් අනතුරුව එහි මිල ගණන් යලි වෙනස් කරන බවයි මැලේසියා වෙළඳ අමාත්‍ය ඇලෙක්සැන්ඩර් නැන්ටා සඳහන් කළේ කුකුළු මස් කිලෝග්‍රෑමයක් සඳහා පනවා ඇති පාලන මිල ඇමරිකානු ඩොලර් 2.02ක් බඩේරිඟු හිඟය හේතුවෙන් එරට කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන පහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් කුකුළු මස් අපනයනය අත්හිටුවීමටද මැලේසියානු රජය පසුගියදා කටයුතු කළා. ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්. සංචාරක ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන 2020 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු උපායමාර්ග පුහුණුකරු ලෙස ලසිත් මාලිංග පත් කර තිබෙනවා. ඒ ක්‍රීඩකින්ගේ දක්ෂතා ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දීම සඳහායි. දෙරට අතර ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අනිද්දා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන කාර්යාලයෙන් ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකි. ලබන අටවනදා පල්ලිකැලේ ක්‍රීඩාංගණයෙන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා. ලබන 26 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි. යලි සිරස්තල අධිකරණ නියෝගයකින් රුසියානු ගුවන්යානයක් කටුනායකින් නවතී. මාස 6කට චීනෙන් ඖෂධ. ගෑස් බෙදාහැරීම හෙටින් අවසන්. මහින්ද කහඳගම අත්අඩංගුවට මන්ත්‍රී පුත්‍රයා හා බිරිඳ සොයා විමර්ශන. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්තිමින් නිමයි. මම රුවිනි හේවගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හට උදෑසන 6:30ට. උණුසුම් ප්‍රවෘත්ති දැන ගැනීම සඳහා අපගේ කෙටි පණිවුඩ සේවාව සක්‍රිය කිරීමට ආර්.ජී. හිස්සනක් STVN ලෙස ටයිප් කර 77.3ට SMS කරන්න. සුබරාත්‍රි. සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ